मेनदानल बनुतवत उनसंपुता कोविड आसादित पुद्गलयांगे मृतदेहन अतिशीतकरणवल तैंपत्कोट तबा गैनीम भयानक बवत मृतदेहन तुल वायरस आरक्षा वी तिबेन बव गाल्ल खरापिटिय शिक्षण रोहले अधिकरण वैद्य अंशे प्रधानी विशेषज्ञ अधिकरण वैद्य निर्धारी रुहान रुवन्पुर महता पवसुवा ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරුපියම් යගිය පසු PCR පරීක්ෂණ හතරක් සිදු කළ බවත් එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව කොරෝනා වෛරසය මියගිය පුද්ගලයාගේ මෘතදේහය තුළ තවදුරටත් සක්‍රියව තිබූ බවට අනාවරණය වූ බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එහිදී සඳහන් කළේ. මෙම පුද්ගලයා මියගොස් දින 6කට පසුව එනම් ආදාහනය කිරීමට රැගෙන යාමට පෙර සිදු කළ PCR පරීක්ෂණයේද මෙකී පුද්ගලයාගේ මෘතදේහය තුළ කොරෝනා වෛරසය සක්‍රියව තිබූ බවද එතුමා පැවසුවා. මේ පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා මෙසේ කරුණු දක්වා සිටියා. මෙම පුද්ගලයා මියගොස් දින 6කට පමණ පසුවත් කරුණු ලැබූ PCR පරීක්ෂණවලදී කොරෝනා වෛරසය සක්‍රියව තිබිලා තියෙනවා. ශීතකරණයක තියෙන විට වෛරසය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ මිය ගිය පසු සක්‍රිය ලෙස වෛරසය නැහැ කියලා. සාමාන්‍යයෙන් මිය ගිය පසු පැය 24ක් යන විට වෛරසය සොයා ගන්නත් බැරි වෙනවා, නැති වෙලා යනවා. නමුත් මෙම පුද්ගලයාගේ මල සිරුර තුල වෛරසය සක්‍රියව තිබිලා තියෙනවා. වෛරසයේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මල සිරුරක් අධිශීතකරණයක තබා තැබීම තුලින් වෛරසය දිගටම ආරක්ෂා වෙලා තියෙන්න පුළුවන්. මෙම පුද්ගලයාගේ මල සිරුර තැම්පත් කර තිබුණේ සාමාන්‍ය ශීතකරණයක. නමුත් අධිශීතකරණවල කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ සිරුර තැම්පත් කිරීම තුලින් දිගටම වෛරසය පවතිනවා. අධිශීතකරණයක තබා ගැනීම භයානකයි. කොවිඩ් ආසාදිත මල සිරුර ආදාහනය කළහොත් අවදානම බිඳුවයි. භූම දානය කළහොත් අවදානමක් තිබෙනවා. වෙනත් වෛරස වසර ගණනාවක් පසුවද මිනි මලවල් වලින් බෝ වී ඇති ආකාරය විද්‍යාත්මකව අනාවරණය වෙලා තියෙනවා. පෝලියෝ වැනි වෛරස එහෙම බෝ වෙලා තියෙනවා යයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එහෙදී සඳහන් කළා. මෙවැනි උණුසුම් පුවත් එසෙනින් දැනගැනීමට අපගේ වගතුග YouTube channel subscribe කර සීනුවබත්තම ක්‍රියාත්මක කරන්න.